අපේ විදේශ ඇමතිතුමාගේ උපදෙස් පරිදි මමත් ඒ වගේම අපේ ඩිරෙක්ටර් ජෙනරල් කොන්සියුලර් සිසිර සිරිවර්ධන මහත්මයාත් ඒ මියන්මාර් රාජ්‍යයත් එක්කත් ඒ වගේම තායිලන්තේ රාජ්‍යයත් එක්කත් ඒ ද්විපාර්ශ්ව සාකච්ඡා පිට ඔල්ද ගියා. විශේෂයෙන්ම 49 දෙනෙක් ඒ මියන්මාර් රාජ්‍යයේ දැනට ඒ ත්‍රස්තවාදී ඒ කලාපවල තිබෙනවා, ඒ කට්ටිය කොහොමද අපි මුදා ගන්නෙ කියන එක පිළිබඳව සාකච්ඡා කරන්න තමයි අපි ගියේ. මියන්මාර් රාජ්‍යයේදී එහි නියෝජ්‍ය අගමැතිතුමත් විදේශ ඇමතිතුමා සහ ස්වදේශ කටයුතු ඇමතිතුමත් එක්ක අපි ඒ සාකච්ඡා පැවැත්තුවා. ඉන්පසු අපි තායිලන්තයේ නියෝජ්‍ය විදේශ ඇමතිතුමත් ඒ වගේම අධිකරණ ඇමතිතුමත් ඒ ඇමතිතුමලත් එක්ක අපි ඒ සාකච්ඡා පැවැත්තුවා. අපිට යම්කිසි විශ්වාසයක් තිබෙනවා, අපිට කීප දෙනෙක් මම හිතන්නේ ඉදිරියේදී ඒ කට්ටිය මුදා ගන්න බොහෝ දුරට ඒ ඉඩකඩ තිබෙනවා. ඒ වගේම මේ හිතාම සංකීර්ණ ප්‍රශ්නයක්. ඒ මෙතනදී අනික් රටවල වල ඒ ජාතීන් ගත්තොත් එහෙම සමහර කට්ටිය කියනවා මෙතනදී ලක්ෂයක් වගේ ප්‍රමාණයක් ඉන්නවා කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඒ සාකච්ඡා කළා ඉක්මනටම මේ දරුවන්ගේ නිදහසට අපි කටයුතු කරන්න. රුසියාවේ තත්ත්වය අපි අනුසුමානය යන්න බලාපොරොත්තු වෙනවා. මේ ගමන අපි ගියේ නැහැ. අපිට 26 27 දින දීලා තිබෙනවා නියෝජ්‍ය විදේශ ඇමතිතුමත් ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝජ්‍ය ආරක්ෂක ඇමතිතුමත් එක්කත් ඒ සාකච්ඡා කරන්න.